බලාපොරොත්තු වන්නේ උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව කරුණ වටහා ගන්නට බව හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය යන නොයෙක් ධර්ම දේශනා ශ්‍රවණය කරලා තියෙනවා. නමුත් අපි මේ ආකාරයෙන් මේ ධර්මය හොඳින් වටහා ගත්තද කියන කාරණේ පළමුව තේරුම් අරගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද ඒ සූත්‍ර ධර්මවල මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මනා විග්‍රහයක් සිද්ධ කර තිබෙනවා. හරි ආකාරව තේරුම් ගත්තා නම් අපිට නිවන් දකින්න මොකද්ද කරන්න ඕනි, යා යුතු මාර්ගය කුමක්ද කියලා මනාසියේ වටහාගෙන තවත් ආධාරයක් හොයන්නේ නැතුව මාර්ගය මොකද්ද කියලා හොයන්න තියෙන සැක දුරු කරලා ඒ උතුම් මාර්ගය පූර්ණය කරලා නිවන් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි දකිනවා මොකද්ද? කතංච භික්කවේ ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා මෙන්න මේකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කියලා කෙටියෙන් විග්‍රහ කර තිබෙනවා. දැන් මේ විග්‍රහය ඊටාම හොඳින් විග්‍රහ කරපු සූත්‍ර ධර්මයක් තමයි මහා චත්තාරීසක සූත්‍රය කියන්නේ. එහෙනම් මේ සූත්‍රයෙන් මේ ධර්මයේ තෝරා ගන්නවා නම් අපිට කිසිම සැකයක් නැතුව සැක කුකුස් නැතුව හරියටම තෝරා ගන්න පුළුවන් නිවන් මඟ කුමක්ද, අපි කොහොමද නිවන් මඟ යන්නේ කියන කාරණේ තෝරා ගන්න පුළුවන්. දැන් සම්මාදිට්ඨි කියන වචනේ අපිට මේ කාලේ වෙන විට තෝරලා තියෙන්නේ කොහොමද? යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම, මේ කියන වචන තුනකින්ම සම්මාදිට්ඨි කියන එක තෝරනවා කෙටියෙන්. දැන් අපිට තේරුණාද? යහපත් දැකීම කියනකොට, නිවැරදි දැකීම කියනකොට, හරි දැකීම කියනකොට සම්මාදිට්ඨි කියන වචනේ ලෝකෝත්තර අර්ථයේ වැටහුණාද? නිවන් දකින්න හේතු වෙන අර්ථයේ වැටහුණාද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දැකීමට හේතුකාරක වන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක හංගයක්වත්, අංග නිමියවර කියන්නේ හංග, සම්මා දිට්ඨි කියන්නේ හංගයක්, සම්මා සංකප්ප කියන්නේ හංගයක්. මේක විග්‍රහ කරලා තේරුම් කරගන්න ඕනේ. අංග කියලා මේවට අද භාවිතා කරන්නේ අංග අටක් කියලා. මේවට කියන්නේ හංග අටක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හංග කියන්නේ කාර්තයක්, අංග කියන්නේ තවාර්තයක්. මේන් අපි තෝරා ගන්න ඕනේ මේන්. එතකොට සම්මා දිට්ඨි කියන මාර්ගාංගයේ විග්‍රහ කරනකොට කොහොමද තෝරාගන්නේ? යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම කිව්වට අපිට ඔක තේරුණේ නැහැ. එහෙනම් කොහොමද අපි ඔක තෝරාගන්නේ සම්මා දිට්ඨි? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං, අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලත් කියනවා. ඉතින් දුක පිළිබඳ ඥානෙ, දුකට හේතුව පිළිබඳ ඥානෙ, දුක නිරෝධ කිරීම පිළිබඳ ඥානෙ, දුක නිරෝධ කරන මාර්ගය පිළිබඳ ඥානෙ සම්මා දිට්ඨිය කියලා කිව්වා. නමුත් අපිට තේරුණාද? හිතලා බලන්න ඕනේ හරියාකාරව අපිට තේරුණාද මේ විදිහට විග්‍රහ කෙරුවට. අපි තේරුම් ගන්නා මෙන්න මෙහෙම ටිකක්. පදවල ශබ්ද නිරුක්තියක් තියෙනවා. මේක අද පොත්වල නැහැ. මේක ඥානගෝචර නිරුක්ති ක්‍රමයක්. මේක පව වෙනකොට මේ පින්න තුන තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ අර්ථයේ ධර්මානුකූලව කියලා වැටහෙනකොට මේ ටික තේරුම් ගන්න පුළුවන්. මේ සං කියන වචනේ පෙන්වන්නේ මොකද්ද? යම් යම් තැනක එකතුවක් හට ගන්නවා නම් මෙන්න මේ හටගන්න එකතුන්ට කියනවා සං වෙනවා කියලා. සං කියන්නේ එකතුවක්. මොනවා එකතු වෙලාද මේ ලෝකෙ හැදිලා තියෙන්නේ? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව. තව විදිය කියන පස් ජල ගිනි සුළං. මෙන්න මේ වගේ ධාතු හතරක එකතු වෙලා ඒ එකතුවෙන් නොයේ සත්ව පුද්ගල හැදිලා තියෙනවා. ද්‍රව්‍ය වස්තු හැදිලා තියෙනවා. මෙන්න මේ විදිහට සං කියන එකතුවෙන් තමයි මේ හැදිච්ච අපිට පේන්නේ. ඇහැ හැදිලා තියෙනවා විදිහට, කන හැදිලා තියෙනවා, නාසය හැදිලා තියෙනවා, දිව හැදිලා තියෙනවා, කය හැදිලා තියෙනවා, මන හැදිලා තියෙන්නේ. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන චිත්ත චෛතසික ධර්මයන් එකතු වෙලා හැදින්නේ එහෙමයි. එහෙනම් මෙතනත් සං වෙලාමයි හැදින්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද?
යම් තැනක දුක හටගත්තද කුමක් තියෙන තැන දුක හට ගන්නවද ඇස තියෙන තැන කන තියෙන තැන නාසය තියෙන තැන දිව තියෙන තැන කය තියෙන තැන මන තියෙන තැන සකස් වෙන තැන සකස් වෙන්නේ දුක මේක විග්‍රහ කරපුවාමයි තේරෙන්නේ දුක ආර්ය සත්‍ය විග්‍රහ කරන වෙලාවටයි මේ ටික හොඳට තේරුම් ගන්නට හැකියාව ලැබෙන්නේ එහෙනම් කොහොමද මේවා දුකයි කියන්නේ අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මේ සංකීර්ණ සම්මාදිටිය තෝරා ගන්නකොට අපි දැන් බලගමු මේ සංකීර්ණ එකතුව දුක නම් එකතුව නිසා නම් දුක ගොඩ නැගෙන්නේ මා කියන වචනයෙන් පෙන්නන්නේ කොහොමද මිදෙනවා මා හෝතු ಜಾති ಜಾතිනම් මා මේ බාල සමාගමෝ මේ බාල සමාගමයන් නොවේවා මට ಜಾති ಜಾතිත් නොවේවා මේ මිදේවා නොවේවා කියනා වර්ථය තමයි මා කියන අදහතින් මේ පාළි සද්දයෙන් පෙන්නන්නේ සංකීර්ණ එකතුවෙන් මිදීමට යමක් දැකිය යුතුද ඒ සම්මාදිට්ඨිය කිව්වොත් දැන් අන්න අපිට ප්‍රශ්නයක් මතුවෙනවා කොහොමද සංකීර්ණ එකතුවෙන් මිදෙන්නේ අන්නේකට මිදෙන ක්‍රමය දැනගත්තා නම් අන්නේ දැකීම ඇති කරාට සම්මාදිට්ඨිය පිහිටනවා හැබැයි මේක මේ බුද්ධ ශාසනයෙන් ලැබෙනවා මිසක් මේ සංකීර්ණ එකතුවෙන් මිදීමට කිසියම් ශාස්ත්‍රීය ක්‍රමයක් පෙන්නලා නැහැ නෑ නිවන් දකින්න ක්‍රමයක් පෙන්නලා නැහැ නිවන් කියලා පැවැත්මක් පෙන්නලා තියෙන්නේ ඇතකන දිවනාසී ශාරීරිය මන කියන මේ හයෙන් යමක් යම් තැනක තියෙන තැනක්ම සැලසුම කියලා පෙන්නවා මිසක් මේ හයෙම යම් තැනක නැද්ද එතන දුක නෑ කියලා පෙන්නපු එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ අන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්ලා දුන්න ඒ ටික කරගන්න සංකීර්ණ එකතුයෙන් මිදෙන්න මොකද්ද දකින්න ඕනේ අන්නේක දැකබුදාට සම්මාදිට්ඨිය ලැබෙනවා දැන් අපි හොයාගෙන යන්න ඕනේ ඔන්න ඔය සංකීර්ණ එකතුයෙන් මිදීමට දැකිය යුතු කොහොමදම ලබා ගන්න මෙන්න මේ සම්මාදිටිය තෝරා ගන්නකොට අපි දකින්න ඕනේ මෙන්න මේ ටික. ඇයි අපි මිදෙන්නේ? කොහොමද අපිට මිදෙන්න අවශ්‍ය වෙන්නේ? කුමද්ද දැනගත යුත්තේ? මේ ලෝකයේ යම්කිසි දෙයක් විද්‍යාමාන වෙනවනම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පුට්ටබ්බයක්, ධර්මයක් කියන ලෝකයෙන් අරමුණු වෙන දෙයක් හෝ ඒවා ගෝචර කරගන්න මම කියන තැන තියෙන ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේවා හෝ යමක් හටගත්තනම් විද්‍යාමාන වෙනවනම් කුමන හේතුවක් නිසාද එබන්දක් විද්‍යාමාන වෙලා තියෙන්නේ? ඒකේ ධර්මතාවය කුමක්ද? යම්කිසි ස්වභාවයකින් හටගන්නවා. ඒ හටගත් ස්වභාවයේ මොහොතක් මොහොතක් නැර ඒ ස්වභාවයෙන් වෙනස් ස්වභාවයකට පරිවර්තන වෙනවා. එකාකාරව පවතින දෙයක් නැහැ. ඒකීව පවතිනා වාගේ පෙනුනට මොහොතක් මොහොතක් ගානේ සිද්ධ වෙන්නේ කුමක්ද? ඒ ස්වභාවයේ බිදි බිදි වෙනස් වෙනස් ආකාරයකට පරිවර්තනය වෙනවා. මෙබඳු වෙනස් වෙනස් පරිවර්තන ක්‍රියාවලියක් ලෝකේ නැත්නම් කිසිම දෙයක් මේ පැවැත්මේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකක් නිසාද? ලෝකේ පැවැත්මක් අනුව දකින්න හම්බෙන සියලු දේකම ස්වභාවයක් තියෙනවා. මොහොතක් මොහොතක් පාසා පරිණාමයට පත්වීම. තිබූ තත්ත්වේ විනාශ ආකාරයට පත්වීම. එබඳු ධර්ම ස්වභාවයක් නැති තැනක පැවැත්මක් හටගන්න ක්‍රමයක් නැහැ. මනසෙහි නෝනින් හිතලා බලනකොට මෙහි ඇත්ත පේනවා. මෙන්න මේ ටික දැනගන්නකොට අපි දකිනවා එක දෙයක්. එහෙනම් අපි බඳු ධර්මතාවයේ මොකද්ද හටගත්ත දේවල් වලට හිමි ධර්මතාවයේ හටගත්ත යමක් ඇත්නම් මොහොතින් මොහොත විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා යන ධර්මතාවයෙන් යුත් නැහැ. ඒ හේතුවෙන්ම නම් ඒ හටගත්ත දේවල් විද්‍යාමාන වෙන්නේ. ස්ථිරව තිබුණා නම් එහෙම එකක් වෙන්න බැරි බව අපිට තේරෙනවා. එහෙනම් මේ ආගේ නිත්‍ය ආකාරයකින් නැති මොහොතක් ගානේ වෙනස් වෙන මේ ධර්මතාවයකින් හටගත්ත දේවල් නම් තියෙන්නේ. ඒ බඳු දෙයක් තුළින් අපි ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක්, වටිනා ස්වභාවයක් මෙසේ පවතිවා කියලා බලාපොරොත්තුවක් වුණා නම් අපේ බලාපොරොත්තුව හිස් බලාපොරොත්තුවක් වෙනවා මිසක් පවත්තන්න හැකි බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. කුමක් නිසාද? ඒ අපි ප්‍රිය ස්වභාවයේ, මధుර ස්වභාවයේ යමකින් බලාපොරොත්තු වුණා නම් ඒ පැවැත්මේ බලාපොරොත්තු යමයි කිව්ව යමක් කිව්ව යමක් ඇද්ද? අන්නේදී මොහොතක් පාසා විපරිණාමයට පත් වෙන දෙයක්මයි. විපරිණාමයෙන් වැළැසීලා යන දෙයකින් සැනසුම බලාපොරොත්තු වෙලා මේ මෙසේ පවතිවා මෙසේ වේවා කියලා කිව්වට ඒක වෙන්නේ නැත්නම් ඒ නොවන බව නොදන්න අපි මොකද කරන්නේ? ඇත්ත පේන්නේ නැති අවිද්‍යාවෙන් එහෙම බෑ ඒක එහෙම වේවා මා කැමසේ පවතිවා කියන දෘෂ්ටියට වැටෙනවා. මෙන්න මේ දෘෂ්ටියට වැටෙනාට මොකද වෙන්නේ? කවදාවත් ඒක ඉෂ්ට වෙන එකක් නෙමෙයි. විපරිණාමික ධර්මතාවයෙන් යුත් හැම දෙයක්ම විපරිණාමයට පත් වෙනකොට ඒවට ආසා පොඩි බැඳගන්න බලාපොරොත්තුෙන් ඒව පවත්වන්න බලාපොරොත්තුෙන් හිටියනම් ඒ මානසිකත්වයෙන් ඒ ඇතුළු කරපු ඔහුට මොකද වෙන්නේ? අනේ කැඩී බිඳී විනාශ වී ගියා, කඩාබිද විනාශ කර ලැබුවා, මම බලාපොරොත්තු වන ආකාරයෙන් විනාශ වෙලා ගියා කියනවා සංවේගයට පත් වෙන්න වෙනවාමයි. එහෙනම් මේක ජාති ભેදයක්, කුලමල ભેදයක්, ආගම් ભેදයක් නැහැ. හැම කෙනෙකුටම මේ ධර්මතාවයේ මෙහෙමයි. එහෙනම් අපි දැනගන්න ඕනේ බුදුදහම කියන්නේ විද්‍යාවක් කිව්වේ ඒකයි. මේක වෙනම හදාගත්ත වෙනම පිළිතර දින ආගමයි කියලා වෙන් කරපු හංගඩුවක් නෙමෙයි.
හොඳින් තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් සත්‍ය විද්‍යාව පෙන්ලා දුන බුදු පියාණන් වහන්සේ මේ පෙන්ලා දුන්නේ අහවල් ජාතියට, අහවල් කුලයට, අහවල් ආගමට වෙන් කරලා නෙමෙයි, ඥානවන්තයෝ තේරුම් ගන්නට පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සය කියලා පෙන්නවා. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි විද්‍යානුකූලව හිතන්න පුළුවන් කෙනාටයි. එහෙනම් මෙතෙන්දි තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් හටගත්ත යමක් විපරිණාමයට පත් වෙලා වෙනසෙනවා. විපරිණාමයට පත් වීම ස්වභාවය කරගෙන ඒ හේතුවෙන්මයි හට ගැනීමක් විද්‍යාමාන වෙන්නේ. මෙන්න මේ ධර්මයේ මේ මෙසේ නේද කියලා සීනුවණින් හොයලා බැලුවොත්, මේ ධර්මයට අඩංගු නොවන දෙයක් ලෝකේ යම් තැනක තියෙන්න පුළුවන්ද කියලා හිතලා බැලුවොත්, එහෙම දෙයක් අපිට දකින්න නෑ කියලා අපිට වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒ බඳු ධර්ම ස්වභාවයේ තියෙන දෙයක් මට කැමසියේ පවත්වන්න හිතුවට මගේ හිතවිල්ලට පොඩ්ඩක්වත් ඒව අවනත නැහැ. ඒ ධර්ම ස්වභාවයේ මොහොතක්වත් වෙනස් වෙලා ඉවතට යන්නේ නැහැ. ඒ ධර්ම ස්වභාවයට අනුකූලව ගංගා ප්‍රවාහයක් ගලා යනවා වගේ ඒ වෙනස් වීමේ ස්වභාවයෙන් වෙනසීම කරා යනවා. හටගත්ත විද්‍යාමානෙලා පිරිච්චදී වෙනසීම කෙලවර කරනකම් ওই ක්‍රමයට යනවා. එහෙනම් ඒ බඳු දෙයක් තුළ මම මෙසේ පවතිවා, මේ මෙසේ වෙනස් නොවේවා කියලා හිතුවනම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ නොවන දෙයක් සිද්ධ වෙන හැටියට තවත් උත්සාහ කරනවා නම් අවිද්‍යාව හැර වෙන කුමක්ද කියන කාරණේයි ඒකේ පිළිතුර. එහෙනම් අවිද්‍යාවෙන් යුත්ව පුද්ගලයා එබඳ නිගමනයකට බැහැගත්තා නම් මෙන්න මේකට කියනවා ඇත්ත තේරුම් ගන්න බැරි අවිද්‍යාව. මෙන්න මේ ඇත්ත තේරුම් ගන්න බැරි නිසා බැහැපු තීරණේ මොකද්ද? ඒවා තමන්ට ඕන හැටියට පවත්වා ගන්න ඕනේ, මා කැමතිසේ පවත්වා ගන්න ඕනේ කියන දෘෂ්ටිය. එහෙනම් ඒ දෘෂ්ටිය මොකද්ද වෙන්නේ? මෙන්න මේ නිසා මිත්‍යා දෘෂ්ටියක් වෙනවා ඒ දෘෂ්ටිය. ඒ දෘෂ්ටියෙන් ඉන්න තාකල් පුද්ගලයාට සත්‍යය පේන්නේ නැතුව යනවා. මේවා ඇතුරු කරන්න ගිහිල්ලා ලැබෙන්නේ මොකද්ද? සැනසුම හොයාගෙන දුක පස්සේ යනවා, දුක විඳිනවා. සැනසුම හම්බ වෙන්නේ නැහැ, යලි සොය හොයා මතුවට යනවා. ඒ තුලින් දුක විඳිනවා මිසක් සැනසුමට පත් වෙන දවසක් නැහැ කියලා යම් දවසක තේරුම් ගත්තා නම් අන්නේ දාර දුකේ ඥානම් පහළ වෙනවා. ප්‍රියයි මනාපයි කියලා පසුපස යන්නේ හරයක් නැති දෙයක් තුල නේද? හරයක් නැති දෙයක් පස්සේ ගිහින් නේද මේ දුකටපත් වෙන්නේ කියලා මෙන්න මේ தත්ත්වය දැනගත්තා දාට මොකද වෙන්නේ? දුකේ ඥානම්. දුක කියන්නේ මෙන්න මේකයි. දුක හැදෙන හැටි දැනගන්නවා. දුක සමුදය ඥානං, මේ ආශාවෙන් පසුපස හඹා යාම තමයි මේකට හේතුව කියලා දකිනවා. දුක සමුදය ඒකයි කියලා. ඒ හඹා යාම යම් දවසක නතර වුණාද දුක නිරෝධී ඥානං අනිදාට තමයි මේ දුක නැති වෙන මාර්ගයේ ආශාවෙන් පසුපස හඹා යාම නතර කරපුවාමයි ඒක වෙන්නේ කියලා දැනගත්තාම දුක නිරෝධී ඥානං පහළ වුණා. එහෙනම් අන්න අවස්තේනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං. ඔන්න ඔය ටික දැනගත්ත කෙනාට ඕන වෙනවා අන්නේ ප්‍රතිපදාව තේරුම් අරගෙන ඒ තුලින් නිවන් අවබෝධ කරගන්න. එහෙනම් දුක දැක්ක කෙනාට, දුකට හේතුව දැක්ක කෙනාට, ඒ දුකට හේතු වන තෘෂ්ණාව දුරු කිරීමෙන් දුක නිරෝධ වෙනවායි කියලා දැක්ක කෙනාට, ඒ වාගේම එසේ දැනගෙන ඒ දුක නිරෝධ කිරීමට යථාබෝධියේ පූර්ණයේ කෙනෙන් ප්‍රඥාවෙන් ධර්මාබෝධිය ලබා ගත යුතුයි කියලා අන්න ඉතින් හිත තිබූ කෙනාට තමයි නිවන් දකින්න මාර්ගයක් ඕනෑ වෙන්නේ. සංකීර්ණ එකතුයෙන් මිදීමට ඔන්න ඔය ටික දකින්න ඕනෑ. එහෙනම් දැකිය යුතු කොහොමද පෙන්වන්නේ? අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මාදිට්ඨිය දකිනකොට දැකිය යුතු ආකාරය. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය සේ දැනගනි, මිත්‍යාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය සේ දැනගනි. සම්මාදිට්ඨිය දෙයාකාරයි කියලා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික හරි ආකාර දැනගන්න ඕනේ සම්මාදිට්ඨිය තෝරගන්නකොට. මිත්‍යාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය සේ දැනගනි. කුමක්ද මේ පෙන්වන්නේ? දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන වචනකින් අපිට පෙන්ලා තියෙනවා. නත්ති දානං, නත්ති ඉත්තං, නත්ති හුතං, නත්ති සුකර දුක්ඛතානං, කම්මානං, පලං විපාකං, නත්ති අයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ ආදි වශයෙන් 10ක් පෙන්ලා තියෙනවා. දානෙහි විපාක නැහැ, පූජාවෙහි විපාක නැහැ, හෝමවල විපාක නැහැ, ඒ වගේම පව්පිය, ඒ වගේම පින්පව්වල විපාක නැහැ. මෙලොව කියලා හිතන දෙයක් පරලොවේ මෙලොවක් එහෙමක් මෙලොව ස්වභාවය සම්බන්ධයක් නැහැ. මෙලොවෙන් පරලොවට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම මෞත සැලකුවා කියලා, පියාර සැලකුවා කියලා විශේෂයක් නැහැ. ඒවැ විපාකයක් නැහැ. මේ ආදී වශයෙන් ගන්න මිසදිටු 10ක් ගැන අපේ ධර්මයේ විග්‍රහ වෙනවා. මේවා සුලභ නිසා එකක් නැරේ විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඒහා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි යමක් ඇද්ද? මෙන්න මේ මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය සිහි දැනගනි. මෙන්න සම්මා දිට්ඨිය පිළිබඳව ආර්යයන් දකින සම්මා දිට්ඨිය දැනගන්නකොට දැනගත යුතු කරුණු. මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය සිහි දැනගනි. මෙන්න මේකේ වෙන් වුණා නම් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සිහි දැනගනි. ඔය මිත්‍යා දෘෂ්ටි 10න් දසකුසල මිත්‍ය නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා මොනවද? දානෙහි විපාක තියෙනවා, පූජාවල විපාක තියෙනවා, හෝම පූජාවල විපාක තියෙනවා, ඒ වගේම මේ මෙලෝ පරලෝ කියයි දෙයක් හේතුඵල වශයෙන් වෙන ක්‍රියාවලියක් තියෙනවා. මෞත සැලකීමේ පිනක් යහපතක් තියෙනවා, පියාට සැලකීමේ යහපතක් පිනක් තියෙනවා. ඒ වගේ මෙ ආදී වශයෙන්
අපි මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්ගුණ විශ්වාස කරන පැත්තක් තියෙනවා. ඒව හරි මේක ඒක මෙහෙම එකක් නෑ කියන වචනේ නෙමෙයි තියෙන්නේ. ඒ ස්වභාවය හැමමයි. ඒ නිසා ඒවා යහපත් දේවල් මෙහි තියෙනවා, පින්පව් තියෙනවා, හොඳ නරක තියෙනවා කියලා මිසෙ තේරුම් ගත්තා නම් මොකද වෙන්නේ? මෙන්න මේකට කියනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියට පත් වුණා. දැන් මේ සම්මාදිට්ඨිය දෙ ආකාරයයි දැනගන්නේ. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමනට හේතු වෙනවා. මොකද මේ ලෞකික වූ, කෙලෙස් සහිත වූ, සතර ගමනට හේතු වෙනවා, සුගතියට හේතු වෙනවා කිව්වේ මෙන්න මේ හොඳ නරක තේරුම් අරගෙන, යුතුයයිතුකම් තේරුම් අරගෙන, දන් දීම් ආදියෙන් පින්නක් තියෙනවා, යහපතක් තියෙනවා කියලා තේරුම් අරගෙන ඒ හොඳ වැඩවල යෙදුනා නම්, යහපත් දේවල් වල කටයුතු වල යෙදුනා නම් මෙන්න මේ හේතුව තුළින් ඔහුට මොකද වෙන්නේ? ලැබෙනවා සුගතියට යන්න හේතුකාරක වන පිනක්. මෙන්න මේක තමයි ලෞකික සම්මාදිට්ඨිය. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය දෙආකාරයි කියලා දැනගනි. එහෙනම් එකක් ලෞකිකයි, අනික ලෝකෝත්තරයි. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය මොකද්ද? මෙන්න මෙතෙන්දී දැනගන්නවා අපි අර මුලදී පෙන්වූ ආකාරයෙන් මේ පැවැත්මේ ප්‍රියයි, මනාපයි, යහපතයි කියලා කොතනක හෝ කෙබඳු ආකාරයකින් හෝ වේවා, සියුම් හෝ ඝන හෝ, හීන වූ ප්‍රණීත වූ, දුර වූ ළඟ වූ, ඇසැයි යමක් යම් තැනක ඇත්නම් එහි ප්‍රියයි, මනාපයි, යහපතයි, හොඳයි කියන මේ දෘෂ්ටියක් ඇද්ද? කනයයි, දිවයි, නාසයයි, කයයි, මලයි යන යමක් ඇත්නම් මේවා හොඳයි කියන දෘෂ්ටියක් යම් කෙනෙකුට තියෙනවා නම් මෙන්න මේ තියෙන දෘෂ්ටියෙන් අල්ලගත්තේ කොහෙද? කොතන හරි පැවැත්මක්. දෙවියෙක් වෙලා හරි, බබෙක් වෙලා හරි, මිනිසෙක් වෙලා හරි, කොතන හෝ කවුරු වෙලා හරි පැවැත්ම බලාපොරොත්තු වුණා නම්, ඔය ඉන්ද්‍රිය හයත් සමග එකතු වෙලා ඉඳීමක් බලාපොරොත්තු වුණා නම් මෙන්න මේ බලාපොරොත්තු වෙන එක හරයක් නෑ කියලා දැනගන්න ධර්මයක් තියෙනවා. මොකක් නිසාද? විපරිණාමයට පත් වී වෙනසින දෙයක් තුළ මා බලාපොරොත්තු වෙන යමක් ඇත්නම් ඒකේ පවතින්න පුළුවන්ද? මා බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඒ පිහිටා හිටීද? එසේ නොවන දෙයක් එසේ වේවායයි බලාපොරොත්තුවක් ඇත්නම් අරුත්සුන් බලාපොරොත්තුවක් මිස හරවත් බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. සැනසුමට හේතු වෙන්නේ නැහැ. සැනසුම බලාගෙන දුක් විඳින එකක් වෙනවා කියලා ධර්මානුකූලව තේරුම් ගත්තනම් අසාරයි, අසාරයි කියලා දකිනවා. මොනවද අසාර වෙන්නේ? ඇස අසාරයි, රූපය අසාරයි, කන අසාරයි, සද්දේ අසාරයි, නාසය අසාරයි, ගන්ධය අසාරයි, දිව අසාරයි, රසය අසාරයි, කය අසාරයි, පොට්ටබ්බ අසාරයි, මන අසාරයි, ධම්ම අසාරයි. අසාරත් තේන අනත්තා. අන්න අනත්ත දකිනවා. මෙන්න මේ අනර්ථ සහගත අසාර දේවල් මේවා කියලා දැක්කාට පස්සේ කොහේ හිත බැඳ ගන්නද? කවුරු වෙන්නද? කෙබඳු ස්වභාවයකට පත් වෙලා ඉන්නද? එහෙම අල්ලන්න මට එකම දෙයක්වත් මේ පැවැත්ම තුළ නෑ කියලා දැනගත්තාම ලෝකෙහි අසාරත්වයේ දැක්ක කෙනා අසාරවන්නා ලෝකයේ මන් මොනවෑ ඇලින්නද? මොනවා හොඳයි කියලා ගන්නද කියලා මෙන්න මේ නිගමනයට බහිනා මේ ප්‍රඥා නිගමනයට. මෙන්න මේ නිගමනයට බහැපු කෙනාට මොකද වෙන්නේ? ලෝකෝත්තර වන සම්මාදිට්ඨිය පහළ වුණා. ඇත්ත ඇති ආකාරයෙන් දැක්කා. නිවන් දකින සම්මාදිට්ඨිය පහළ වුණා. මෙන්න මේ ටික තෝරාගත්තාම අපි දැන් සම්මාදිට්ඨියේ දෙආකාරය දැනගත්තා. ලෞකික වූ කෙලෙස් සහිත වූ සතර ගමනට හේතු වෙන සම්මාදිට්ඨිය අබුද්ධෝත්පාද කාලයේ තිබුණා. අබුද්ධෝත්පාද කාලයේ ලෝකෙ විද්‍යාමාන වුණා. නමුත් මේ නිවන් දකින සම්මාදිට්ඨිය කවදාවත් ලෝතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළින් තේරුම් අරගෙන ලබනකම් කාටවත් ලබන්න බෑ. ඒ නිසා කියනවා නිවන් දකින සම්මාදිට්ඨිය බුද්ධෝත්පාද කාලය තුළ බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුළින් ලබනවා මිසක් වෙන ක්‍රමයකින් ලබන්න බෑ කියලා මෙන්න මේකයි පෙන්වන්නේ. එදා අපි දකින්න ඕනේ සම්මාදිට්ඨියේ ස්වභාවය ඔය ආකාරයි. එහෙනම් මේ විදිහට දකින්නකොට මොකද වෙන්නේ? දැන් අපි දැනගත්තා සම්මාදිට්ඨිය පිළිබඳව සම්මාදිට්ඨියක් අපිට පහළ වුණා. මෙන්න සම්මාදිට්ඨියේ තව විශේෂයක්. දුටු සම්මාදිට්ඨිය පිළිබඳ සම්මාදිට්ඨිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගත්ත සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය වශයෙන් වෙන් කරගත්ත සම්මාදිට්ඨිය, ඒ වගේම සම්මාදිට්ඨිය එකක් ලෞකිකයි, එකක් ලෝකෝත්තරයි කියලා දැනගත්ත සම්මාදිට්ඨිය. මෙන්න මේ ආකාරයෙන් සම්මාදිට්ඨිය ආකාරයෙන් දැනගත්තා නම් මේකට නා සම්මාදිට්ඨිය පිළිබඳ සම්මාදිට්ඨිය පහළ වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් එහිට ඔහුට නිකන් ඉන්න බෑ. යථාබෝධිය දැකලා ඉවරයි, සත්‍යය දැකලා ඉවරයි. එහෙනම් ඔහු හැම වෙලේම මොකද කරන්න ඕනි? එබඳු වන්නා වූ අසාර ලෝකයෙන් මිදෙන්න ඕනේ, අත්හැරී නොයලියන්න ඕනේ. එතනින් බුදුනන යම් නිවනක් ඇද්ද? ඒම සාන්තයි, ඒම ප්‍රණීතයි කියන හිත සබාගෙන නිවන රහිත පිහිටෝනා එතනින්ම. හිත පිහිටවාගෙන ඔහු මොකද කරන්නේ? අන්න නිවන කරා පිහිටියා වූ සතියෙන් යුතුව ලෝකයේ ඇලීමත් අරිමින්, මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙමින්, ආර්ය සම්මාදිට්ඨියේ පිහිටමින් කටයුතු කරන්න මනස සකස් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා හට ගන්නවා ඒ සම්මාදිට්ඨිය වටා පිහිටපු සම්මා වායාමයේ කියන පරිවාර මාර්ගාංගේ. එහෙනම් එතන මොකද වෙන්නේ? මනස සතියෙන් යුතුව තමාගේ හිතවිලි ක්‍රියාවන් පසුපස නැත්නම් තමන්ගේ ක්‍රියාකලාප විඳින්නා වූ වේදනා, සිතිවිලි වල ස්වභාවය, ලෝක ධර්ම ස්වභාවය සතර සතිපට්ඨානෙ වටහා ගනිමින් සම්මා සතියෙන් යුත් වෙනකොට මෙන්න මේ ආකාරයෙන් සකස් වෙලා හිටන් පරිවාර ධර්ම තුනකින් වට කරනවා ආර්ය සම්මාදිට්ඨිය.
සම්මා සතිය සම්මා වායාම සහ සම්මා දිට්ඨිය කියන තුනි. මෙන්න මේ ආකාරයෙන් පරිවාර කරගත සම්මා දිට්ඨියක් ඇද්ද නිවන් දකින්න අවශ්‍ය වෙන ආර්යෝ දැකගත යුතු සම්මා දිට්ඨිය මේකයි. මෙතේ මේ සම්මා දිට්ඨිය තේරුම් අරගෙන උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණ කරගන්න අදිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනා යහපතක් වේවා.